අද වනවිට ලංකාවේ මූල්‍ය විශාල මූල්‍ය අර්බුදයක් හමු වෙ තිබෙන්නේ. ඒ මූල්‍ය අර්බුදයේ පළ විපාක සියලුම ක්ෂේත්‍රවලට ලැබෙන්න දැනෙන්නට පටන් අරගෙන තියෙනවා. ඒකේ වැඩි බලපෑමක් සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් එහෙමමයි. සෞඛ්‍ය සඳහා වෙන්නේ ප්‍රතිපාදනවල අඩු කිරීමක් කරන්නට යනවා. ඒ වගේම ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ඇති වෙමින් පවතිනවා. ඉතා උග්‍ර හිඟයක්. ඒ වගේම ගිලන් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ අපහසුතාවක් තියෙනවා. දැඩි අපහසුතාවක්. ඒ වගේම විදුලි කැසපෙවුම අඛණ්ඩව ලැබෙන්නේ නැති නිසා ඒ විදුලි උත්පාදන කටයුතු වලට අවශ්‍ය ඉන්ධන නොලැබී යාමත් සමග රෝහල්වල කටයුතු දැඩි අපහසුතාවකට පත්වෙමින් පවතිනවා. ඉතින් මේ සියල්ලම ඔස්සේ ජනතාවට කරන්න නැත්නම් අඳු කළුවරේ ඉන්න පුළුවන්. ගෑස් නැත්නම් දරලිපෙන් හොයන්න පුළුවන්. නමුත් අත්‍යවශ්‍ය ඖෂධ හිඟ වුණොත් රෝහල්වල අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වුණොත් එහි ප්‍රතිඵලයේ ජීවිතවලින් වන්දි ගවන්න සිද්ධ වෙන්නේ. එනිසා නිදහස් සෞඛ්‍යයක් රැකගන්නට රජයේ වෛද්‍ය නිලධාරික සංගමය හැමදාම අපකැප වුණා. ඒ නිදහස් සෞඛ්‍යයේ උපරිම ප්‍රතිඵල හැමදාම ලැබෙන්නේ අපිට නෙවෙයි මේ රටේ ජනතාවට. ඉතින් ඒ ජනතාව වෙනුවෙන් මේ හඬ අවදි කරන්නේ මේ ජනතාවගේ ජීවිත බේරගන්න. ඉතින් ඒ ජීවිතවලට වටිනාකමක් තියෙනවා නම් ඒ රජයට යුතුකමක් වගකීමක් තියෙනවා නම් ඒ රටේ ඉන්න ජනතාවගේ ජීවිත සෞඛ්‍යමත් කරගන්න ඔවුන් රෝගී තත්ත්වයෙන් මුදවා ගන්නට ඔවුන් ඒ ජනතාවේ රජය අපකැප විය යුතුයි. සියලු හැකි වීරිය දමලා සෞඛ්‍ය අඛණ්ඩව පවත්වාගෙන යාමට අද වන විට තියෙන තත්ත්වය අප රෝහල් තුල කළමනාකරණය කරගනිමින් ඉදිරියට පවත්වාගෙන යාමට උත්සාහ ගත්තත් තවදුරටත් ඒ ලබා කරගැනීමේ දැඩි අපහසුතාවක් තියෙනවා. ඉතාම දැඩි අවදානම් තත්ත්වයකයි අපි සිටින්නේ. ඉතින් දැන්ම ඒ නිසි පියවරවන් නොගත්තොත් අපි ලොකු අමාරුවකට දැඩි අපහසුතාවකට මේ රටේ ජනතාව පත් වෙනවා. ඔවුන් ජීවිතවලින් වන්දි ගෙවන දවසක් ඉදිරියට ඇති වේවි. ඒ තත්ත්වය වළක්වා ගැනීමට අද මධ්‍යම කාර්යක සභාව රැස් වුණා. ඒ සඳහා ගත හැකි ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ඉදිරි සති 1-3 ඇතුළත අපි කඩිනමින් ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ රෝහල් තුළ දැනට පවත්නා ඖෂධ කළමනාකරණය කරගන්නේ කෙසේද, තවදුරටත් ඖෂධ ලබා ගැනීමට හැකියාව කෙසේද, ඒ ප්‍රතිපාදන කප්පාදු කිරීමකින් තොරව ලබා ගැනීමට හැකි පියවර කෙසේද, ඒ ඔස්සේ අපි අඛණ්ඩ විධිමත් නිසි නිදහස් සෞඛ්‍යයක් ඉදිරියටත් ජනතාව වෙනුවෙන් ලබා ගැනීමට ලබා දීමට අප කැප වෙන බව ප්‍රකාශ කරන්න කැමැතියි.